சிங்க கேளுமே சத்தியே கிரீடகயா අන්තර් ක්‍රීඩා සමාජ තුන් දින ක්‍රිකට් තරගාවලියේ කුත්සත්යන් තෙලිමව් තරගයකදී සරසන්ස් ක්‍රීඩා සමාජයේ උමේෂ් කරුණාරත්න SSC කණ්ඩායම දෙරෙහිව පිත්තෙන් ලකුණු 106ක් සහ පන්දුවෙන් කඩලු 6ක් දවාලමින් තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වන්නට සවස් වුණා. සිංහ කැළඹීම සතියේ ක්‍රීඩකයා. උමේෂ් ප්‍රබල SSC කණ්ඩායම දෙරෙහිව දැක්කු මේ දක්ෂතාවය ගැන මොකද හිතන්නේ? 3 days පටන් ගනිද්දී plan කරන් තිබ්බ SSC වගේ කණ්ඩායමක් තරගයේ ජයග්‍රහණය කළොත් අපිට සුපර් හිට් යන්න හොඳ chance එකක් තියෙනවා කියලා තරගයේ හොඳ සූදානමක් තිබ්බා මුළු කණ්ඩායමම ඒ හොඳ plans තිබ්බා ඒ plan වලට ගිහිල්ලා අපි හොඳට කරා ප්‍රථම ඉනිමේ ලකුණු 100ක් ලබා ගැනීමට හැකියාව ගැන ගොඩක් සතුටු වෙනවා මොකද ඒගොල්ලන්ගේ හොඳ bowling attack එකක් තිබ්බා සිංහ කැළඹීම සතියේ ක්‍රීඩකයා එවගේ මේ තරගයේදී ඔබ පිත්තෙන් වගේම පන්දුවෙන් දස්කම් දක්වන්න සමත් වුණා. පන්දු වැවීමෙන් කියනවා නම් කියන්නේ අපි ඒගොල්ලන්ට අන්තිම පැය වගේ තමයි ඒකට බැට් කරන්න හම්බුනේ. ප්‍රථම කඩලු හතරම මම ලබා ගත්තා. තමිතිරු නග කැවීමකුත් තිබ්බා. ඒගොල්ලන්ගේ ප්‍රථම කඩලු හතර කියන්නේ දමිෂ්ක ගුණතිලක, බානුක, තරංග පර්ණවිතාන, ඒගොල්ලෝ ඒ වගේම සංක රමේෂ්, සරිත් ජයම්පති ඔය කියන කඩලු හය ලබා ගත්තා. සිංහ කැළඹීම සතියේ ක්‍රීඩකයා. පසුගිය වසර හා සසඳා බලද්දී මේ වසරේදී තුන් දින ක්‍රිකට් තරගාවලිය ඔබේ දක්ෂතාවල වර්ධනය වීමක් පෙන්වුම් කරනවාද මේ වසරේ තාම තරඟ දෙකයි පැවතුනේ මේ වසරේ පැවති අවසාන තරගෙත් මම ලකුණු 100ක් ලබාගෙන කටු පහක් ලබා ගත්තා මේ පිටු වන් ඩේ එකේ හොඳටම කරා මම වන් ඩේ එකේ SSC කණ්ඩායමට ඉරෙව නොදැවි ලකුණු 60ක් ලබාගෙන තරගයේ ජයග්‍රහණය කරා රැගෙන ගියා සිංහ කැළඹීම සතියේ ක්‍රීඩකයා අවසන් වශයෙන් ඔබේ අනාගත බලාපොරොත්තුව කොන්ට්‍රැක්ට්ස් වල හිටියාම ආව කොන්ට්‍රැක්ට් එකට තවසනාන්ත ලෙස එළියට ගියා අවසාන වසර දෙකේ මුලින්ම බලාපොරොත්තු වෙන කොන්ට්‍රැක්ට් එකක් හම්බ වෙයි කියලා ඒ කියන්නේ ලබන වසරට ඒ කියන්නේ මම අවසාන වසර තුනේම වගේ හොඳටම ඒ කියන්නේ දක්ෂතා දැක්වලා පෙන්නලා තියෙනවා එක තරගාවලියක ලකුණු 550යි කඩුලු 40කුත් ඊළඟ තරගාවලියේ ලකුණු 550යි කඩුලු 20කුත් දවා ගත්තා මුලින්ම බලාපොරොත්තු වෙන කොන්ට්‍රැක්ට් එකක් හම්බ වෙයි කියලා ඊට පස්සේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමට තමයි බලාපොරොත්තු වෙන්නේ ඒ සරසන්ස් ක්‍රීඩා සමාජයේ උමේෂ් කරුණාරත්න සිංහ කැළඹීම සතියේ ක්‍රීඩකයා